සුබ සන්ධ්‍යාවක් ස්වාධින රූපවාහිනී සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප මම මදුනිකා කරපුටුගල අදත් මුලින්ම අවධානය පුවත් සිරස් තල වෙත පක්ෂ විපක්ෂ ජන නායකයෝ නව යුගයක් වෙනුවෙන් මෛත්‍රී මහින්ද වටා රොදබඳිති ජනපති අගමැති එක්ව ඇරඹු නව යුගයට සුබ පතමින් රට පුරා ජය ഘോഷා නව අගමැතිගේ පත්වීම නීත්‍ය අනුකූලයි හිටපු අගමැතිගේ බලතල දැන් අවලංගුයි නීති විචාරදියෝ පහදති නව රජයේ ඉදිරි ගමන සැලසුම් කරන්න අදත් සාකච්ඡා පාර්ලිමේන්තුවේ වාර අවසන් කෙරේ ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නව අගමැති ලේකම් එස් අමරසේකර ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කළුවැව නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනතාවාදී ශක්තිමත් රජයක් නිර්මාණය කිරීමේ සාකච්ඡා මෙවන විටත් ආරම්භ වී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය සහ තවත් සුළු පක්ෂ ගණනාවක් නියෝජනය කරන මන්ත්‍රීවරුන් නව රජය ශක්තිමත් කිරීම වෙනුවෙන් සහය දීමට මෙවන විටත් ඉදිරිපත්ව සිටිනවා. තවත් මන්ත්‍රීවරුන් විශාල පිරිසක් නව රජයට එක්වීම සඳහා සාකච්ඡා කරමින් සිටින බවයි දේශපාලන වාර්තා සඳහන් කරන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ලංකා කම්කරු කොංග්‍රසය නව අග්‍රාමාත්‍යවරයා සමග එක්වමින් අලුත් ගමනක් සඳහා පියවර තබා තිබෙනවා. අන්ද අඩිපඩේල ඉන්නේ කෙරෙතිකිනා ඊළඟ තොල්ලලා කාංග්‍රස පොත. අද අපේ රටේ ලොකු වෙනසක් ඇති වෙලා තියෙනවා. ඊ දිනේදී ජනාධිපතිවරයා නව අග්‍රාමාත්‍යවරයෙක් පත් කළා. ලංකා කම්කරු කොංග්‍රසය ජනාධිපතිතුමා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග එක්ව කටයුතු කිරීමට තීරණය කළා තියෙනවා. බතුකරේ සුළු පක්ෂත් ජනාධිපතිතුමාට සහය දැක්වීමට අපේක්ෂාවෙන් ඉන්නවා. වතුකරේ ජනතාවට මේ දිනවල වැටු ප්‍රශ්නයක් පවතින නිසා මේ අවස්ථාවේ නව අගමැති හමු වෙලා අපි මේ ගැන සාකච්ඡා කළා. එතුමා ඉදිරියේදී ඊට විසඳුමක් ලබා දෙන බවට පොරොන්දු වුණා. ඒ පොරොන්දුව මත අපි තීරණය කළා නව අගමැතිවරයාට සහ ජනාධිපතිවරයාට සහය දක්වන්න. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතාද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග එක් වුණා. මීට පෙර අගමැතිතුමාට ගෙනාව විශ්වාසභංග යෝජනාව. මේ විශ්වාසභංග යෝජනාවේදී පසුකලේ මන්ත්‍රීවරු හැටියට අපි 21 දෙනෙක් බොහොම පැහැදිලිව අගමැතිතුමාට විරුද්ධ ඡන්ද දෙන්න හිටි. හැබැයි ජනාධිපතිතුමා අපෙන් ඉල්ලීමක් කරා තව පාරක් අවස්ථාව දෙමු අගමැතිතුමාට මේ රට හදන්න එයා අපිත් එක්ක එකතු වෙයිද කියලා. හැබැයි අපි ජනාධිපතිතුමාට කීප විටක් කිව්වා මේ රට හදන්න කවදාවත් අගමැතිතුමා උත්සාහ ගන්නෙත් අගමැතිතුමට ඒ හැකියාව ඇත්තෙත් නෑ. පාර්ලිමේන්තුවේ මොන ඡන්දයක් ආවත් බහුතරය මහින්ද රාජපක්ෂ මැතිතුමාට දෙන්න එකඟතාවයේ අරගෙන තමයි එතුමා ඊයේ ඔය තීන්දුව ගත්තේ. කවදද පාර්ලිමේන්තුව කැඳවන්නේ? එදාට අපි එක්සත් ජාතික පක්ෂයේ 20කට වැඩි සංඛ්‍යාවක් අපි ඇවිල්ලා අත උස්සලා පාර්ලිමේන්තුවේ බලය ලබලා දෙන්න පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු දැන් බොහොම පැහැදීමෙන් ඉන්නවා. අපි එතුමත් එක්ක සාකච්ඡා කරන හැම අවස්ථාවෙදීම කිව්වේ මම ඡන්දකෙන් මිසක් පාර්ලිමේන්තුවේ බලය වෙන මාර්ගෙන් ගන්න කැමති නැහැ කියලා. අපිට එක්සත් ජාතික පක්ෂයේ ඉඳලා එපා වෙලා අපි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු තමයි අපි එතුමා පෙළඹෙමු මෙතෙන්. ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා ඇතුළු එම පක්ෂයද දැනටමත් වත්මන් රජය සමග එක්වීමට කැමැත්ත දක්වා තිබෙනවා. එක්සත් ජාතික පෙරමුණ හා සම්බන්ධව සිටින තවත් දේශපාලන පක්ෂ කිහිපයක් එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග එක්වීමට සූදානම්ින් සිටිනවා. ඒ අනුව මහින්ද රාජපක්ෂ මැතිතුමාට මේ වන විටත් පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන් පිරිසකගේ සහය ලැබී ඇති බව තහවුරුයි. නව අගමැතිවරයෙකු පත් කිරීමට ජනාධිපතිතුමා ගත් තීරණය ව්‍යවස්ථාවට අනුකූලයි. නීති විශාරදයන් අවධාරණය කරනවා. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනයත් සමගම මේ වර්තමාන තත්ත්වයට අපිට පිළිතුරු සපයා ගන්න හැකියාව තිබෙනවා. එම ව්‍යවස්ථාවේ 42 වෙනි ව්‍යවස්ථාවේ 4 වෙනි කාණ්ඩයේ අනුව ඉතාමත් පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් දිනාගත හැකි පුද්ගලයා තමයි අගමැති ධූරයේ සඳහා නම් කිරීමට හැකියාව තියෙන්නේ. අජේ ප්‍රධාන පාර්ශවයක් වෙන් වුණාට පස්සේ ඒ කැබිනට්ටුව සම්පූර්ණයෙන්ම අලුතෙන් පත් කිරීමේ තත්ත්වයක් තිබෙනවා. මෙහිදී ඒ කැබිනට්ටුව
අහෝසි වෙනකොට ජනාධිපතිතුමාට නව කැබිනට්ටුවක් පත් කරන්න වෙනවා. ඒ කැබිනට්ටුව කරන්න නම් අගමැතිතුමෙක්ව එතුමා නම් කරන්න සිද්ධ වෙනවා. අන්න ඒ මතය අනුව තමයි මා හිතන විදිහට එතුමා මේ අව්‍යස්ථාවේ මේ ප්‍රතිපාදන සලකලා බලලා නව අගමැතිතුමා හැටියට ඉතිපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාව පත් කළේ. එක පක්ෂයක් ජාතික ආණ්ඩුවෙන් ඉවත් වෙනකොට තවදුරටත් ජාතික ආණ්ඩුවක් නැහැ. ආණ්ඩුව විසිරිලා ආණ්ඩුව විසිරුණා නම් කැබිනට් එක විසිරිලා කැබිනට් එක විසිරුණා නම් අගමැතිවරයා ඉබේම තවදුරටත් අගමැතිවරයා නොවේ. ඒ අනුව අලුත් ආණ්ඩුව පීටීම සඳහා අගමැතිවරයෙකු තෝරා ගැනීම සඳහාත් එවැනි අගමැතිවරයෙකුට නම් කිරීම සඳහා සහ දිවුරුම් දීම සඳහා ජනාධිපතිවරයාට බලය පැවරී තියෙනවා. මගේ මතය අනුව මෙය සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූලයි ව්‍යවස්ථානුකූලයි ව්‍යවස්ථාවට අනුව තමයි මෙම සිද්ධිය වෙලා තියෙන්නේ. ජනාධිපතිවරයාගේ මතයට සම්පූර්ණයෙන්ම දානවා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 78 ඉදිරිපත් වෙලා තියෙනවා. දැන් මෙතනදී මූලික ප්‍රශ්නයක් වෙලා තියෙනවා. දැන් මේ හිටපු අගමැතිවරයා තවදුරටත් නිලයේ ඉන්නවා කියලා කියන එක සම්පූර්ණයෙන්ම වැරදි ප්‍රකාශයක්. දානවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාට අගමැතිවරයා ඉවත් කරන්න බෑ කියන වැරදි පොහු නීති තර්කයක් එක්සත් ජාතික පක්ෂයේ නීතිඥවරු ඉදිරිපත් කරනවා. ඒක සම්පූර්ණයෙන්ම මා ප්‍රතික්ෂේප කරනවා. විවස්ථා මුලින්ම අගෙනම කියවන්න පුළුවන්. ශේෂ්ඨාධිකරණයට කියන ශේෂ්ඨාධිකරණය මේක අර්ථ නිරූපණය කරයි. අර්ථ නිරූපණය කරන බලන්න පුළුවන්. ඊට වඩා වැදගත් ජනතා පරමාර්ථය ජනතා අභිමතාර්ථය කියන එක. රට යලි ගොඩ නැගෙන නව යුගයක අපේක්ෂා සමගින් මෞබිමේ නැවුම් දේශපාලන ගමනට සියල්ල සූදානම්. ශ්‍රී ලංකා ජනරජයේ අග්‍රාමාත්‍ය ධුරයට මහින්ද රාජපක්ෂ මැතිතුමා වහාම පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තීරණය කරන්නේ සමස්ත ලක්වාසී ජනතාව සමාජ ආර්ථික දේශපාලනික ආදී ක්ෂේත්‍ර රැසකින් ඉච්ඡා භංගත්වයට පත්වී අපේක්ෂා සුන්ව සිටි පසුබිමකයි. ජන හදගැස්ම හඳුනා නොගත් අත්නෝ මතික පාලකයන් වෙනුවට ජන හදවතට සංවේදී ජනතා පැතුම් හඳුනන සංවේදී නායක දෙපළකගේ එකමුතුවෙන් මෞබිමේ නව යුගයක් දැන් ගොඩනැගී තිබෙනවා. ඈත රුහුණු රට ගිරුවායේ කුරහන් සුවඳගෙන පාර්ලිමේන්තුවට ආ පරිණත දේශපාලන නායකයා යලි අගමැති ධුරයෙහි පිහිටුවන්නට ඈත රජරට පුලතසිපුර ගොවි දහතිය සුවඳ හඳුනන රාජ්‍ය නායකයා තීරණය කළා. අසීරු සහ කටුක දේශපාලන ගමන් මගේ අවස්ථා ගණනාවකදීම ම්ලේච්ඡ ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයන්ට මෛත්‍රීපාල සිරිසේනයන් මුහුණ දෙත්තේ ඒ බිහිසුණු ත්‍රස්තවාදය මුලිනු පුටා දැමුවේ මහින්ද රාජපක්ෂයන් විසින්. දිනූ දේශය සංවර්ධනයේ නව යුගයක් වෙත ගෙන යන්නට මේ නායක දෙපළම කැප වුණද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ඒ ජනතාවාදී අපේක්ෂා වසර 3ක් පුරා සුණු විසුණු කර දෙමුවේ ජනතා හඬට කන් නොදුන් උද්දච්ච ආණ්ඩු පාලකයන් එක පිට එක පැටවුණු මහා බදුබරක් හමුවේ ජනතාව පීඩාවෙන් පීඩාවට පත්වෙද්දී අගමැතිවරයා ප්‍රමුඛ මැති ඇමතිවරුන් ජන හඬ නෑසුනාසේ සිටියා. යෝධ සංවර්ධන අපේක්ෂා ජාතිය අභිමුඛෙහි බලා සිටිද්දී බිඳ වැටුණා. ආයෝජකයන් රට හැර ගියා. බදුබරින් හෙම්බත් වූ ව්‍යාපාරිකයන් ආර්ථික ක්ෂේත්‍රයෙන් ඈත් යමින් සිටියා. ගොවි සහන කපා දෙමුණා. සරසවිසිසු ප්‍රශ්න ගොඩනැගීදී ඇමතිවරුන් ඒවාට ඔච්චම් කළා. බැඳුම් කර වංචා හමුවේ ණය පොලි වැඩිවි ණය ගෙවාගත නොහැකිව ජනතාව අසරණ වෙද්දී ඒ ජනතා දුක් අඳෝනා අගමැති ප්‍රමුඛ ආණ්ඩුවට ඇසුනේ නැහැ. විරුද්ධවාදීන්ගෙන් පළිගැනීම එකම රාජකාරිය බවට පත්කර ගනිමින් ඒ වෙනුවෙන්ම කැප වූ පාලකයන් ආසියාවේ ආශ්චර්ය දකිමින් සිටි අපේ මහුබිම ලෝකයේ අගාධයටම ගමන් කරන රටවල් කීපය අතරට ඇදගෙන ගියා. එපායයි කෑකැසූ ලක්ෂ සංඛ්‍යාත ජනතාව මහුබිම වෙනුවෙන් හඬනගත්තේ අගමැති ප්‍රමුඛ කල්ලිය ඒ ජන හඬට ඔච්චම් කළා. ජනතා පීඩනය උපරිමයට ලන්වෙද්දී ජනාධිපතිතුමා ජනතාවාදී නිවැරදි තීන්දුව ගත්තා. දැන් ආණ්ඩුව පිහිටුවන්නට සැරසෙන්නේ ලොව බිහිසුණුම ත්‍රස්තවාදය පරදවා යෝධ සංවර්ධන සංග්‍රාමයෙන් රටත් ජනතාවත් ඔසවා තැබූ නායකයයි. රුපියල බිඳවැටීම ලෝක තෙල් අර්බුදය අතිමහත් බදුබර ඇතුළු ජනතාව පීඩාවෙන් පීඩාවට පත්කරන කප්පරක් ගැටළු ඔහු අභිමුව ගොඩ ගැසී තිබෙනවා.
ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද යලි පවත්වා සංවර්ධනය පිළිබඳ ජනතා පැතුම් ඉටු කර මෞබිමේ ආර්ථික සමෘද්ධිය යලි ගොඩනැගීමට මේ පරිණත නායකයා යෝධ වැඩපිළිවෙල අරඹන මොහොත එළමිනතුරු දෙකෝටියක් ශ්‍රී ලාංකික ජනතාව දැස් දල්වා බලා සිටින හෝරා කිහිපයයි මේ महिंद राजपक्ष मेतितुमा नव अग्रामातिवर्यालिस पत्वीमत समक बहो देना रतिन्या दल्व मिन्सिय सतुट प्रकाश कला अद पिरवरुए सिटिम दिवैन पुराम किरिपत संग्रहयंद सिद्वू बवाई अप वार्ता करुआन किया सिटिन्ने नव अग्रामातिवर्या पत्वीम पिलिबंद बहो देना हद पिरि सतुट पलकले में आयुरें मेरटे बहुत जनता बलापुर सिटी हिट जनाधिपतिमा अगमति कम दीवृंदुन दीवृंदुन रट अगाधेट वेड़ मुहूर्त मेरटे इद्री अनागते रट गुडगन इद्री पत्ते नायक මුළු ලෝකයෙන් පිළිගන්න ජනනායකෙක් බලයට පත් වුණා ජනාධිපතිතුමාට සාගමතුමාට අපි සුබ ප්‍රාර්ථනා කරනවා මහින්ද රාජපක්ෂ මැතිතුමාට ජය වේවා මීරික වාසනාවට ජය වේවා අගමැතිතුමාට ජය වේවා මට හරි සතුටක් ඇති වුණා සාමයේ ගීතයේ රැවුණගේ දසාති ජය වේවා जनता बलापुरुत्वें हिटिये जनतावादी अगमतिवरेक में रट पत करगान अद ए अरम निष्ठेलाती ना महिंद महत्त एदा युद्धें रट बेरगात्त वागे मेरटे मिनिस्सुंट दारुवांटे हा पत्त जीवत्तें रटक निर्माने करनो एक जनाधिपतिमा गत्त तीरने अवंकम में अवस्था हिटियेट लोकु देयक එවගේ තීරණයක් ගත්ත එක කියන්න බැරි සතුටක් තියෙනවා. මේ මේ නායකයාට අපි ඉදිරියට මේ කටයුතු කරගෙන යන්න ධෛර්ය ශක්තිය ලැබේවා කියලා අපි මුළු හදවතින්ම ආශිංසනය කරනවා. පාර්ලිමේන්තුව වාර අවසන් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තීරණය කර තිබෙනවා. ඊට අදාළ අතිවිශේෂ ගැසට නිවේදනය අද පස්වරුවේ ප්‍රකාශයට පත් කෙරුණා. අද දහවල් 12ට පාර්ලිමේන්තුව වාර අවසන් කර ඇති අතර නැවත රැස්වන්නේ ලබන මාස 16 වනදා පෙරවරු 10ට පවයි අතිවිශේෂ ගැසට නිවේදනයේ සඳහන් වන්නේ. ප්‍රකාශනයක් මගින් පාර්ලිමේන්තුව වාර අවසන් කිරීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාව මගින් ජනාධිපතිතුමා වෙත හිමිව තිබෙනවා. එම ව්‍යවස්ථානුකූල බලයේ ප්‍රකාරවයි පාර්ලිමේන්තුව වාර අවසන් කර ඇත්තේ. මේ අනුව අද දහවල් 12ට 8 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය අවසන් වුණා.
උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හැර අනෙකුත් තේරීම් කාරක සභාද නව සැසිවාරයේ ආරම්භයේදී නැවත පත් කළ යුතුය. මේ අතර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මාතා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ EMSB ඒකනායක මහතා එම තනතුරින් ඉවත් කිරීමට අදාළ ගැසට් නිවේදනයේද මේ වන විට නිකුත් වී තිබෙනවා. ජනාධිපතිතුමාගේ නියමිය පරිදි එම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ජනාධිපති ලේකම් උදේ ආර් සෙනවිරත්න මහතා විසින්. අනුගම ව්‍යවස්ථාවට අනුව නව අගමැතිවරයෙකු පත්කිරීමේ බලය ජනාධිපතිතුමා සතු බව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අවධාරණය කරනවා. එක්සත් ජනතා නිදහස් සංධානයේ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව කියා සිටියා. රනිල් වික්‍රමසිංහ මහතාට දැන් කළ යුතුව ඇත්තේ නීතිගරුක පුරවැසියෙකු ලෙස ක්‍රියා කිරීම බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේ. තවත් කිහිප දෙනෙකු මාධ්‍ය හමුවේදී අදහස් දැක්වුවා. අතිගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගත් සියලුම පියවර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන් අනුකූලයි. යම්කිසි දුරේකට පත්කිරීමේ නීතිමය බලය තිබෙන පුද්ගලයාට ඒ වගේම බලය තියෙනවා ඒ පත්කරන එකනවා ඒකෙන් ඉවත් කරන්න. ඒ අයිතිය ජනාධිපතිවරයාට තියෙන නිසා අගමැතිවරයාව ඉවත් කිරීමේ අයිතිය අනිවාර්යයෙන් ජනාධිපතිවරයා සතුවන බව ඉතාමත් පැහැදිලි වගන්තියකින් ප්‍රකාශ වෙනවා අර්ථ නිරූපණ ආජ්ඤාපනතේ 14 F වගන්තිය. දැන් අපිට සිදු වෙනවා අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම. මොකද මෙතෙක් දුරට තිබෙච්ච තීරණය තමයි නොවැම්බර් 5 වෙනිදා අයවැය ලේඛනය ඉදිරිපත් කරනවා කියලා. දැන් දවස් 4 පහකින් අංග සම්පූර්ණ අයවැය ලේඛනය කිසිසේත් ඉදිරිපත් කළ නොහැකි. හැබැයි ඒකට නීතියේ වෙන විකල්ප ක්‍රමයක් අතුරු සම්මත ගිණුම හරහා මාස 3කට ආණ්ඩුව ගෙන යාමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සපයා දීමට පුළුවන්. අග්‍රාමාත්‍යතුමාට කියන විහිළු සපයන්න එපා. ඔබතුමන්ගේ විහිළු බලමින් අවුරුදු 3000ක් මේ රටේ මිනිස්සු කාලය කාදම. අරණියගහ මන්දිරෙන් අද උදේ 8ට යනවයි කියලා ඊයේ සන්ධ්‍යාවේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමන්ට කිව්වා. අද උදේ 8ට යනවයි. එහෙම කියපු අගමැතිතුමාට ආයි තණ්හා ඇති වෙලා අර සමහර ගෙවල් වල ඉන්න ගෙම්බු පන්න ගන්න අමාරුයි වගේ අරණියගහ මන්දිරේට වෙලා දැන් ඉන්නේ. ජාත්‍යන්තර විහිළුවක් බවට පත් වෙන්න එපා. තානාපති කාර්යාලය ඔබ දෙස බලාගෙන ඉන්නේ සිනහමුසු මුහුණින්. මේ රටේ මිනිස්සු අක්ටිපු අගමැති රනිල් වික්‍රමසිංහ දෙස බලාගෙන සිටින්නේ සමච්චල් සහගත හැඟීමක්. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයාව පොළඹවන්නේ කවුද කියලා අපි දන්නවා. තමන්ගේ පැවැත්ම පිළිබඳ අවිනිශ්චිතතාවයකට පත් වූ සමහර එතුමා සමග සිටින හිටපු ඇමතිවරු මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඒ තියෙන හැකියාව නායකත්වයේ අනුව එතුමාව අග්‍රාමාත්‍යවර හැටියටත් රට මේ විනාශයෙන් ගොඩ ගැනීමට ආර්ථික කඩාවැටීමෙන් නැවැත්විය හැකි අලුත් විශ්වාසයක් ජනිත කළ හැකි ආණ්ඩුවක් ඇති කරන්න එතුමා අග්‍රාමාත්‍ය ධුරය බාරගෙන මහා මැතිවරක් කරා ගමන් කිරීමේ බලාපොරොත්තුවට දැන් වැඩ කටයුතු කරනවා. එක්සත් ජනතා නිදහස් සංධානය අද පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එෙහිදී වත්මන් දේශපාලන තත්ත්ව පිළිබඳ කරුණු පැහැදිලි කළ සංධාන මන්ත්‍රීවරුන්. මේ අවස්ථාවේදී ගරු අගමැතිතුමාත් එක්සත් ජාතික පක්ෂයත් හැසුරුණු ආකාරය පිළිබඳව ජනාධිපතිතුමාට විශාල ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්නට සිදු වුණා. පොලිසිය හා සම්බන්ධ මේ කාරණේදී ජනාධිපතිතුමා දිගටම කැබිනට් මණ්ඩලයේ තුලත් ඉන් පිටතදී පොලිස්පතිවරයා ඉවත් කළ යුතුය කියන දැඩි ස්ථාවරයක හිටියා. ඒක එතුමා බොහොම හොඳින් ඒ බව අගමැතිතුමාට ප්‍රකාශ කරා, කැබිනට් මණ්ඩලයට ප්‍රකාශ කරා. එතුමා ඒ කරන ලද ප්‍රකාශයන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහයෝගය හා ශක්තිය එක්සත් ජාතික පක්ෂයෙන් අපිට පැත්තෙන් අපිට ලැබුණේ නැහැ. මේ පිළිබඳව ජනාධිපතිතුමා දැඩි කනස්සල්ලෙන් මෙන්ම එතුමා තුළ විශාල බියකුත් ඇති වෙන්නට ඇති. මෙවැනි වාතාවරණයක් හා පසුබිමක් තුළ එතුමාට තවදුරටත් මේ යහපාලන ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂයේ එක්ක ඉදිරියට යන්න පුළුවන්ද කියන ප්‍රශ්නය එතුමා අපේ කණ්ඩායමට ඉදිරිපත් කරා. මෙන්න මෙහෙම මට ප්‍රශ්නයක් තියෙනවා. මගේ ජීවිතය අනතුරේ තියෙන්නේ. ඒ නිසා එතුමාට තීරණයක් ගන්න සිදු වුණා. මේ පිළිබඳ කළ යුතු දේ මොකක්ද? ඉන්දියාවට නැගෙනහිර පර්යන්තය වරායේ ලබා දීම පිළිබඳව ජනාධිපතිතුමා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැම විටම ස්ථීරව තීරණයක් කර තිබා. ඒක අපිට දෙන්න බෑ. ඒක අපිට ලංකාවට අවශ්‍යයි. නමුත් අගමැතිතුමා ඇතුළු එක්සත් ජාතික පක්ෂය ඉතා දැඩි ස්ථාවරයක හිටියා. පසුගිය කැබිනට් මණ්ඩලවලදී මේක ඉන්දියාවට දෙන්න ඕන කියලා. ඉතින් මේක මේ දෙන්නකු අතර තියෙන මේ පෞද්ගලික ආරාවුලක් රණ්ඩු සරුවලක් නෙවෙයි. එතුමාට අපි ලබා දුන්න බලය මත තමයි එතුමා මේ තීරණය අරගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයන් අනුව නීත්‍යානුකූල ලෙස අපි
රජයේ අයින් වුණ හැටියේ අනිවාර්යයෙන්ම අගමැති ධූරයේ හිස් වෙනවා පාර්ලිමේන්තුව තුල රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියනවා ඒ තුමාට බහුතරය තියෙනවා කියලා අපි කියනවා අපිට බහුතරය තියෙනවා කියලා පාර්ලිමේන්තුව විවෘත කරායින් පස්සේ පාර්ලිමේන්තුව තුලදී මේ ප්‍රශ්නය විසඳා ගන්න පුළුවන් ඒ වගේම අපට ඒකාන්තර බහුතරයට වඩා ප්‍රමාණයක් මන්ත්‍රීවරු ඉන්නවා මේක යුගයේ අවශ්‍යතාවය අනුව ගන්නාලද දේශපාලන තීන්දුවක් පමණයි ඒ නිසා ඒ දේශපාලන තීන්දුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජනතා නිදහස් සන්ධානයත් සම්පූර්ණයෙන්ම සහයෝගය දෙනවා අපි රටට දෙන පණිවිඩය එක්සත් ජනතා නිදහස් සන්ධානයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මේ තීන්දුව ගත්තා රට අරාජකත්වයට පත් කරන්නේ නැතුව රටත් ඉදිරියට ගෙන යමින් තිබුණු රජයට වඩා හොඳ පාලනයක් ජනතාවට ලබා දීමේ දැවැන්ත අභියෝගයට අපේ රජය මුහුණ දෙන්න තියෙනවා අධිකරු ජනාධිපතිතුමත් ඒ වගේම හෙඩව ආරක්ෂක ලේකම්වරයාත් ඝාතනය කිරීම දක්වාම මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වුණා එතෙන්දී අපිට තවත් ආපස්සට හිතන්න දෙයක් තිබුණේ නැහැ ඒ වගේම විවිධ මේ රටට අහිතකර යෝජනා රාශියක් ඉදිරිපත් වුණා. ඔබට සිහිපත් වෙන ඇති එක වතාවක ඉදිරිපත් වුණ යෝජනාවක් රජයේ ගිණුම් පෞද්ගලික බැංකුවලට යොමු කිරීමට අවසර ලබා දෙන. ජනාධිපතිතුමත් අපි කැබිනට් මණ්ඩලයේ සමාජික විදිහට අපි එකහෙලා ඒකට විරුද්ධ වුණා. ඒකම ඔබ දන්නවා බැඳුම් කර සිද්ධිය. මේ වංචාව අපේ රටේ සිදු වුණු දෙවැන්තම මූල්‍ය වංචාව අපි නිහඬව හිටියේ නැහැ. අවසාන මොහොතේ මෙම මුදල නැවත අය කර ගැනීමට හැකිවන පරිදි මේ සඳහා වැරදි කරුවන්ට අවුරුද්දක් වැනි කාලයක් ඇතුළත සම්පූර්ණ නඩුවහලා අවසාන වෙන ක්‍රමවේදයට අවශ්‍ය වන පනතේ සංශෝධනයක් ඉදිරිපත් කරන්න නියමිතව තිබුණා. ගිය සතියට මේ පනත ඉදිරිපත් කරන්න නියමිතව තිබුණා. නමුත් අවසාන මොහොතේ දින නියමයක් නොමැතිව ඒ පනත ඉදිරිපත් කිරීම කල් ගත්තා. ඒ වගේම ජනාධිපතිතුමාගේ ජීවිතයට පවා මරණ තර්ජන එල්ලවෙන මොහොතක අවසාන මොහොතේ බොහොම බැරිම කමට වගේ ඒ අත්අඩංගුවට ගැනීමක් සිද්ධ වුණා. නමුත් අපි සෑහීමකටපත් උනේ නැහැ ඒ කටයුත්ත පිළිබඳ. තව ප්‍රබල පිරිස් ඒකට සම්බන්ධ වෙච්ච බව ගැට ගැහිච්ච බව අපිට වාර්තා වෙනවා. ඒ නිසා අපි මේ භයානක අනතුරක් මැද්දේ තවත් ඉදිරියට යෑමට කිසිම හැකියාවක් නැති බව වටහා ගත්තා. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විදියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට අපි මැදම කාර්ක සභාව තීන්දුවක් ගත්තා මේ පිළිබඳව කටයුතු කිරීමේ බලය ජනාධිපතිතුමාට පවරා අපි ඒ අනුව තීන්දු කරා එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්සත් ජාතික පක්ෂයත් සමග අතිකරගත්තු ගිවිසුමෙන් ඉවත් වෙන්නේ ඒ අනුව කථානායකතුමා ඒක අස්සන්යෝදලා පිළි අරගෙන තියෙනවා ඊට පස්සේ කැබිනට් මණ්ඩලයේ එදා ඉඳලා එබෙල ඉඳලා විසිරීමකට සිද්ධ වෙනවා අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයේ සියලුම සමාජිකයන් මන්ත්‍රීවරු බවට පත් වෙනවා දැන් අපි හිටපු ඇමතිවරු මිසක් ඇමතිවරු නෙමෙයි ජනතා ප්‍රසාදයක් ඇති වෙලා තිබුණා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගෙත් ඒ වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙත් මේ නායකත්ව යටතට ඒ අග්‍රාමාත්‍ය ධූරය සඳහා සහයෝගය ලබා දෙන දැනටමත් ඉදිරිපත් වෙලා තිබෙනවා ඒ නිසා කිසිම ගැටලුවක් නැහැ රට පාලනය කරන්න පුළුවන් කමක් තියෙනවා ඉතාමත් රටට ආදර්ශමත් පාලනයක් අවශ්‍ය වෙයි රට ගැන හැඟීමකින් කටයුතු කිරීම රටේ ජාතික ආරක්ෂාව ඒ වගේම අන්තර්ජාතික දේශපාලනය පිළිබඳව වැටහීම ඒ වගේම සියලු ජන කොටස් වලට එක හා සමානම සලකමින් ඉදිරියට යෑම මේ සියල්ල පෙරදරි කරගත් ආණ්ඩුවක් තමයි අපි නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙන්නේ අධිකාරු ජනාධිපතිතුමා ජනාධිපති පදවියට පත් වුණ දවසේ ඉඳලා බොහොම වමනාවකින් අපේ රටේ අනන්‍යතාවය අපේ රටේ ඒකීයභාවය ඒ වගේම අපිට මේ නිදහස ලබා දුන්න රණවිරුව ආරක්ෂා කරන්න ඕනේ කියන පැහැදිලි ස්ථාවරක ඉඳලා තමයි එක දිගටම කටයුතු කරේ දැන් උදාහරණයක් හැටියට ජනීවා යෝජනාව සම්මත වුණු අවස්ථාවේදී එතුමාට ඒ යෝජනාව සම්මත වුණාට පස්සෙ තමයි ලැබුණේ එතුමා ඒ යෝජනාව දැකලා එතුමා ඉඳන් කිව්වා මම මේ පුටුවේ ඉන්නකම් විදේශ විනිශ්චය අපේ රටට ගෙනත් අපේ රණවිරුවන්ව දේශපාලන න්‍යායපත්‍රයක් පදනම් කරගෙන යුදාධිකරණයට ගෙනියන් මම ආරක්ෂක ඇමතිව හැටි ඉන්නකම් රටේ නායකයා හැටි ඉන්නකම් මම ඉඩ දෙන්නේ නැහැ කියන එක එතුමා නොයෙකුත් අවස්ථාවලදී ප්‍රකාශ කරා කියන එක මම මතක් කරලා දෙන්න ඕනේ නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී පැවති විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව ජනතා නියෝජිතයන් රැසක් මාධ්‍ය වෙත අදහස් පළ කළා රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන වැදගත් කමට ටයිකෝඩ් දාන මහත්තයෙක් කැඩියට කරුණාකර අරලියගහ මන්දිරයෙන් බැහැලා දැන් එළියට යන්න. දැන් කාලේ හරි. දැන් මිනිස්සු දන්නවා දැන් බය නැති අගමැති නෙවෙයි. දැන් මුකුත් කරපු නැති අගමැති කියන තත්ත්වයට පරිවර්තනය වෙලා ඉවරයි වික්‍රමසිංහ මහත්තයා.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පැමිණෙමින් ඉන්නවා අනෙකුත් පක්ෂවල මන්ත්‍රීවරු පැමිණෙමින් ඉන්නවා 113 නෙමේ බහුතරය එයින් එහා ගිය බහුතරයකට මේ වෙනකොටත් කැමැත්ත පළ කරලා තියෙනවා මෙච්චරයි කියන්න තියෙන්නේ මේ ගැහුවේ වල් කොලයක් විතරයි තාම ඈ තාම තුරුම්පු ගැහුවේ නෑ අපි හිටානින් ඉඳ වෙනකොට තුරුම්පු ටිකක් ගහනවා ඔකොඩම ජයවා අපේ රට ආප ගොඩ ගන්න පුළුවන් තත්ත්වයක් ඇවි කියලා අපි බලාපොරොත්තු වෙනවා කොළඹ ඩිස්ත්‍රික් එකේ ඉන්න දෙමළ ජනතාව ඒ වගේම වන්නි ඩිස්ත්‍රික් එකේ ඉන්න ජනතාව සම්පූර්ණ සහයෝගය තුමාට අපි අරන් දෙනවා කියන එක මෙතන මම කියන්න සෝතේ කඩාවැටලා තියෙන රට නැවත ගොඩ ගන්න පුළුල් වැඩපිළිවෙලක් අරගෙන එකම ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරගෙන කල් දාලා තියෙන මැතිවරණ පවත්වලා ඉස්මනින්ම පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වලා ජනතාවට අවස්ථාව දෙන්න මනෝ ගණේෂන්ගේ සහෝදරයා මේ ස්ථානෙට ආවා වසන්ත සේනානායක ආනන්ද අලුත්ගමගේ ඒ වගේ මන්ත්‍රීවරු දැරට පැමිණෙමින් පවතිනවා අද හන්දෑවේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් 96 දෙනාම අපි එකතු වෙනවා අර අලුතෙන් එකතු වෙන කට්ටියත් එක්ක හෙට උදේ අපි සාකච්ඡාවක් පවත්වන්න කටයුතු කරලා තියෙනවා සාකච්ඡා සියල්ල සාර්ථකයි කිසි ගැටලුවක් නැහැ මේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමා අපිට ඉදිරියේ කළ යුතු ජනතාව සහ රට වෙනුවෙන් කළ යුතු වැඩ කොටස පිළිබඳව අපිව දැනුවත් කරා ජනතාවට සිතක් සැලසෙන ආණ්ඩුකරණයක් ගේන්න තමයි මේ නව වෙනස කරලා තින අපි බලමු පක්ෂපාත වලින් ඔබට ගිය රටේ අනාගතේ තීන්දුව වෙන්නේ කොහොමද ආර්ථිකමය වෙනසක් ඇති කරන්නේ කොහොමද කියන එක ගැන සාකච්ඡා කරන්න මේ වෙනස ප්‍රමාණවත් කියලා මම විශ්වාස කරනවා රටට ඉතාම හොඳ දෙයක් කෙරෙන්නේ රට ස්වයංපෝෂිත වෙන්න මේ හැම දෙයකටම මහින්ද මහත්තයා වෙනුවෙන් හැමදාම කතා කරපු මම අදත් හෙටත් මේ ආණ්ඩුව ගෙනියන්නත් මගේ සම්පූර්ණ සහයෝගය සහ මගේ ඡන්දය මම පාවිච්චි කරනවා ජනතාවගේ බලය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පෙරමුණට එහෙමනම් කරන්න තිබුණේ එකයි පාර්ලිමේන්තුව කැමැති වෙලා බහුතර කැමැත්ත 3-2 ඔහුන්ට තියනවායි කියන හැඟීම ඇතුව ඉල්ලීමක් කරුවාම ඉවරයිනේ ජනතාවට ඒ අවස්ථාව දෙන්න මගේ විශ්වාසය නම් බලය තියනවද නැද්ද කියලා තීරණය කරන්න ඕනේ කවුරුවත් නෙමෙයි මිනිස්සු වත්මන් දේශපාලන තත්ත්වයේ හමුවේ පාර්ලිමේන්තුව කැඳවිය යුතු බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා පාර්ලිමේන්තුව කැඳවන්න ඕනේ අපි කතානායක මුණ ගැහෙනවා ඊළඟට අපි ඊළඟ පියවර හෙට අනිද්දා කියනවා මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සුළුතරයක් අතදෙව සිටියේදී 2015 දී අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීම රටට අමතක දැයි ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩල සභික කෙඩි ලාල්කාන්ත මහතා විමසනවා 2015 ජනවාරි 9 වෙනිදා රනිල් වික්‍රමසිංහ මහත්තයාව පාර්ලිමේන්තුවේ අගමැති විදියට පත් කරේ පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබිලාදී රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒක බාරගත්තේ තමන්ට කුමන ව්‍යවස්ථානුකූල බලයක් තිබියදීද එදා කවුරු ප්‍රශ්න කරාද රනිල් වික්‍රමසිංහ මහත්තයාව අගමැති හැටියට පත් කරන්න ජනාධිපතිවරයාට පුළුවන්ද රට සහ ජනතාව ගැන සිතා නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී තීරණය සමග සියලු දෙනා එක් විය යුතු බව මහා සංග්‍රහය අවධාරණය කරනවා මේක අවසානයේ නෙමෙයි මේ ආරම්භයක් පමණයි මක් නිසාද ඉදිරියේදී අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා පැමිණිය යුතුයි එහෙම ඇවිල්ලා රටට ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවාගෙන ඒ ස්ථාවර ආණ්ඩුව හරහා මිනිස්සුන්ට බය නැතුව රටේ ජීවත් වෙන්න ආයෝජන සිද්ධ කරන්න අවශ්‍ය කරන ඒ පසුබිම මේ රට තුල නිර්මාණය වෙ යුතුයි රටේ තියෙන කෝටි ගණන් දේපළ විදේශවලට අරගෙන යන මේ වැඩපිළිවෙල අවසන් කරලා රටට සමෘද්ධියේ යහපත උදා වෙන අනාගත කාලයක් ඇති කිරීම සඳහා මේක ආරම්භයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා අතිගරු ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තීරණයක් ගෙන තිබෙනවා එතුමා ගනු ලැබූ තීරණය මා හිතන්නේ මේ රටේ බොහෝ දෙනා අනුමත කරන කාලෝචිත තීරණයක් බව අපට විශේෂයෙන් මේ අවස්ථාවේ දැනෙන කාරණයක් අතිගරු ජනාධිපතිතුමාටත් අභිනවයෙන් පත්වුණු මහින්ද රාජපක්ෂ ගරු අගමැතිතුමාටත් අපි මේ අවස්ථාවේ ආශිර්වාද කරනවා දේශපාලන ක්ෂේත්‍රයේ හදිසි බල පෙරලියක් සිදු වී තිබෙනවා කිසිදු අරගලයකින් තොරව ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයකින් එය සිදුවන්නේ නැtei කියන විශ්වාසය අපතුල තිබෙනවා බදුබර වැඩිවීම ඉන්ධන මිල තේවා පිළිබඳ විශේෂ අවධානය යොමු කළා මහජනතාවගේ සුබසිද්ධිය සඳහා අවශ්‍ය පසබිම සකසා දීම සිද්ධ කරනවා ඇතේයි කියන බලාපොරොත්තු අපේක්ෂාව අපතුල තිබෙනවා අපේ රට බෙදුම් වාදය කරගෙන යන අන්තවාදී ස්වරූපයෙන් ක්‍රියාත්මක කරන දේවල් තිබෙනවා අපි දුටුවා ඒවා පිළිබඳවත් අවධානය යොමු කළා රට ස්ථාවර තත්ත්වයෙන් පවත්වාගෙන යෑම තමයි වර්තමානයේ අපි අපේක්ෂා කරන්නේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගත් තීරණයේ මහා සංඝරත්නයේ අතිශය ප්‍රශංසාවට ලක් කරන කාරණයක් බව සිහිපත් කරනවා
මේ මොහොතේ හිටපු ජනාධිපති වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා විසින් 30 වසරක යුද්ධයේ මේ රටින් නිමා කළක් මෙන් වික්‍රමසිංහ රජයේ තෙවසරක් පුරා සිදු කළ ජාතික හානිය ශාසනික හානිය නැති කිරීමට වග බලා ගන්න ඇතැයි අපේ බලවත් විශ්වාසයයි අපේ රට දුර්භාග්‍ය යුගයක් අවසන් කරලා සෞභාග්‍ය යුගයක් ආරම්භ වුණා කියලා අපි ඉතාමත්ම සතුටටපත් වෙනවා එම යුගය ආරම්භ කරන්නට මූලික වෙච්ච ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට අපි පුණ්‍යානුමෝදනා කරනවා මහින්ද රාජපක්ෂ මැතිතුමා නැවත මේ රටේ අග්‍රාමාත්‍ය ධූරයට පත්වීම පිළිබඳව මහමාලිගාවේ සිට පැල්පත දක්වාම සියලුම දෙනා ඉතාමත්ම සතුටටපත් වෙනවා මේ දෙපළම එකතු වුණොත් මේ ජාතිය ගොඩනගන්න ආර්ථිකය ගොඩනගන්නට පුළුවන්කම මෛත්‍රීපාල ජනාධිපතිතුමා හොඳ තීරණයක් ගැනීම ගැන අපි එතුමාට ස්තුතිය ප්‍රකාශ කරමු යහපත් ලෙස කටයුතු කරන පිරිසක් එකට එකතු කරගෙන ඉදිරි ගමන ගියොත් කරු අගමැතිතුමාට නිවැරදි ගමනක් යන්න පුළුවන් බවත් බලාපොරොත්තු වෙනවා නව අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස එස් අමරසේකර මහතා පත් කර තිබෙනවා ජනාධිපතිතුමා විසින් පත් කිරීම සිදු කර ඇත්තේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 51 එකවන ව්‍යවස්ථාවේ බලතල ප්‍රකාරවයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ලේකම්වරයා ලෙස කටයුතු කළ EMSP ඒකනායක මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අදාළ ගැසට් නිවේදනයේද අද පෙරවරුවේ නිකුත් කළා. එය නිකුත් කර තිබුණේ ජනාධිපතිතුමාගේ නියමිය පරිදි අතිවිශේෂ ගැසට් නිවේදනයක් ලෙස ජනාධිපති ලේකම් උදය ආර් සෙනවිරත්න මහතාගේ අත්සනින්. මේ අතර නව අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස පත්ව සිටින එස් අමරසේකර මහතා අද පස්වරුවේම රාජකාරී ආරම්භ කළා. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන අමරසේකර මහතා අමාත්‍යංශ ගණනාවක ලේකම්වරයෙකු ලෙස මීට පෙර කටයුතු කර තිබෙනවා. අද විශාල ආර්ථික අර්බුදයක් තියෙනවා, සමාජ අර්බුදයක් තියෙනවා, දේශපාලන අර්බුදයක් තියෙනවා, සංස්කෘතිමය අර්බුදයක් තියෙනවා. ඉතින් මේ අර්බුද ගොඩක් අතරේ සාමාන්‍යයෙන් අපිට බලාපොරොත්තු වෙන පුළුවන් කාරණා දෙකයි මම දකින්න ඉතුරු වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි පාලනය අසාර්ථක වෙනවා. දැන් මම කියපු කාරණා සියල්ලකින්ම අපි අසාර්ථක වෙලා තියෙනවා. මාධ්‍ය තමවත් තමගේ රාජකාරිය ඉතාමත් හොඳින් ඉෂ්ට කරනවා. ඒ වගේම අපිට අවසාන පිටට අපේ අධිකරණ ක්‍රමය ඉතුරු වෙලා තියෙනවා. මේ අතර රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ලෙස නාලක කළුවැව මහතා පත් කර තිබෙනවා. එම පත් කිරීම සිදු කර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නියමිය පරිදි අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට යටත්වයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කර ඇති බැවින් මීට පෙර සිටි අමාත්‍ය මණ්ඩලය මෙවන විට විසිරී ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කළුවැව මහතා නිවේදනය කරනවා. ඒ බව සියලුම රජයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල හා රාජ්‍ය බැංකු සභාපතිවරුන්ගේ අවධානයට යොමු කර ඇතැයි ජනාධිපති කාර්යාලය දැනුම් දී ඇති බව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් වරයා වැඩිදුරටත් කියා සිටිනවා. මේ අතර පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. ඒ සමගින් ස්වාධීන රූපවාහිනී සවස 6:30 ප්‍රධාන ප්‍රතිවිකාශය අතට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk